අද හැමෝම අහන ප්‍රශ්නයක් තමයි කවද්ද නාමල් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නෙ? කලබල වෙන්න එපා. අනුර කුමාර වගේ අවුරුදු ගානක් තිස්සේ අපි මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නෑ. ජයගමු ශ්‍රී ලංකා, අගෙන් පටන් ගමු. අගෝස්තු 21 වෙනිදා සුපුරුදු පරිදි අනුරාධපුරේ පළවෙනි ජන රැලිය නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන්, ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සමගින් අපි අනුරාධපුරෙන් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා හරියට සතියකින්, සමහර විට දවස් 10කින් අපි නැවත සමීක්ෂණයක් කරනවා. ඒ සමීක්ෂණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහයන් පරාජය කිරීමට නාමල් රාජපක්ෂට වැඩිය ජනතාවගේ ආශිර්වාදය ආකර්ෂණය ලබා ගන්න තමයි අපේ පළවෙනිම මැතිවරණ ව්‍යාපාරයේ පළවෙනිම අදියර වෙන්නේ. අන්න ඊට පස්සේ අපිට තියෙනවා තරගයක් ඊළඟට සජිත් ප්‍රේමදාසයන් සමග. ඔව්, අද අපි පිළිගන්නවා සජිත් ප්‍රේමදාසයන්. අද සමීක්ෂණ වලින් පෙන්නනවා ඉහළින්ම ඉන්නවා කියලා. නමුත් ඒකෙන් කියන්නේ නැහැ සජිත් දිනල කියලා අපි තවම පටන් ගත්තේ නැහැ අපේ මැතිවරණ ව්‍යාපාරය. අපිට පළවෙනියට තියෙන්නේ රනිල් වික්‍රමසිංහව ගෙදර යවන එක. අපි කියනවා ඔය ටයි කෝට් ඇඳගෙන ඒ ගියපු ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ ඔක්කොටම කියන්න වෙන්නේ බයි බයි කියලා. සමහර අය තමන්ගේ සභාපතිවරු මන්ත්‍රීවරු 80% කිව්වා යන්න එපා කියලා. නමුත් සිංගප්පූ ගිහිල්ලා ඇවිල්ලා රනිලෝ කියපු අයකට මුදල් තණ්හාව නිසා රනිල් ගාවට ගියත් මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන ජනාධිපතිවරණය නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරණේ පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙන්න ඕන. එමනම් අපි බලමු අනිවාර්යෙන් නියත ජය මෙම මැතිවරණේ නාමල් රාජපක්ෂ ලබා ගන්නවා. ඒ ආණ්ඩුවේ අගමැතිවරයා විදියට සුදුසුම උද්ගලයා මම දකින්නේ කුරුණෑගල අපේ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු කියන එක මම නිර්භීතව කියනවා. සමහර අය තර්ක කරන්න පුළුවන් ආගම ගැන. සමහර වෙලාවට බුද්ධාගමේ නායකයන්ටත් වැඩිය ඔහු බුද්ධාගමට ආදරේ. ඒ වගේම අද හෙවණැල්ලක් වගේ නාමල් රාජපක්ෂ සමග ඉන්න, අපේ හිටපු ජනාධිපතිතුමා සමග ඉන්න අන්න ඒ වගේ අය තමයි අද පොහොට්ටුව නැගිටවන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔය ගියපු නාගි සෙට් එක අපිට අවශ්‍ය නැහැ. නාමල් සමග ඒ තරුණ සභාපතිවරු, ඒ මන්ත්‍රීවරු, ඒ වගේ ප්‍රාදේශීය නියෝජිතයෝ ඔවුන් අද මේ පොහොට්ටුවේ වැඩසටහන රැගෙන යන්නේ. ඒ වගේම තමයි අනාගතේ ඔවුන් තමයි අපේ නියෝජිතයෝ වෙන්නේ, අපේක්ෂකයෝ වෙන්නේ, මන්ත්‍රීවරු වෙන්නේ කියලා බැසිල් මහත්තයා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. එහෙනම් ඔබ හැමෝටම ආරාධනා කරනවා අගෝස්තු 21 වෙනිදා අනුරාධපුරේ පොහොට්ටුවේ රැස්වීමට පැමිණෙන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඔබ අමතනවා ඇති අනුරාධපුරේ සිට. එහෙනම් නැවත හමු වෙමු.